රිවයින්ඩ් කරන්න නිසා මුකුත් මගේ ඇවෙන්නේ. පියෝ ටීවී ටීවී බලන හොඳම විදිහ. This is Avadharana Late Night. අයිබෝන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දේශීය සන්නාමය අද දෙරණ රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් අමානෝජ් ප්‍රගතිකරණ මුලින්ම අවධානය සිරස්සලමු. ටෙලි නිර්මාණ අලෙවියේදී පැනවූ 14% බද්ද ඉවතට ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ අනිවාර්යයෙන්ම ඒ කළ යුතු දේවල් කළ යුතු වෙනවා. ඇමති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා පැදෝරිය නිවසක් තුලට කඩාවති. ඒ බීලා තමයි මේ වාහනේ එළවගෙන ඇවිල්ලා තියෙන්නේ. ශ්‍රී ලංකා නාගරිකතා ගැන ජනපති කොමිසම දෙවැනි දිනටත් සාක්ෂි විමසයි. TNL විකාශන මධ්‍යස්ථානය බලපත්‍ර නීති උල්ලංඝනය කර ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසමෙන් නිවේදනයක්. හරි බිල් ගෙව්වේ නැත්තම් මෙච්චර කාලට TRC කොහෙද හිටියේ? ඒ කුමන හේතුවක් වුණත් පුළුවන් ඉක්මනින් ඒක ලබා දෙන්න. දේශීයපුවත් අදාළියම රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝද රංගේ බණ්ඩාර මහතා පැදවූ රථයක් හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය ප්‍රදේශයේ නිවසක් තුළට කඩාවැදී අනතුරට ලක්ව තිබෙනවා. අනතුර සිදු කිරීම සම්බන්ධයෙන් ඇමති පුත්‍රයාව අත්අඩංගුවට ගැනීමට ආරච්චි කට්ටුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. The big story. අද අලුයම 12:45ට පමණ හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගතෙනිය කෝට්ටපිටි ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගය අසල ඇති නිවසක් තුළට කඩාවැදී තිබුණේ එම නිවසට බරපතල හානි සිදු කරමින්. රථය කඩාවැදී තිබුණේ නිවසේ සාලේ තුළටයි. එම අවස්ථාවේ රථය තුළ සිවුදිනෙකු සිට ඇති අතර නිවසියන් හා අසල්වැසියන් එක්ව ඔවුන්ව ඉන් පිටතර ගැනීමට කටයුතු කර තිබෙනවා. ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝද රංගේ බණ්ඩාර සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන්ද රථය තුළ සිට ඇති බව අනාවරණී වී ඇත්තේ එම අවස්ථාවේදී. පොලිසිය සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා විසින් රථය පදවා ඇති බවයි. ඔහුට අදාළ කැබ් රථය පාලනය කරගත නොහැකිව නිවස තුළට කඩාවැදී ඇතැයි පරීක්ෂණ වලින් පෙනී යන බව පොලිසිය පවසනවා. තුවාල ලබා ඇති රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා කොළඹ ජාතික රෝහලට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. අනතුරට ලක් වූ කැබ් රථයේ රක්ෂණාවරණය වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය යටතේ පැවතියද එම කැබ් රථය පාලිත රංගේ බණ්ඩාර මහතා මීට පෙර රාජ්‍ය අමාත්‍ය ධුරේ දැරූ නිබුණතා සංවර්ධන අමාත්‍යංශයට අයත් කැබ් රථයක් බවයි පොලිසිය පවසන්නේ. අදාළ රථය තුළ තිබී අඩි දෙකහමාරක් දිග කඩුවක්, බේස්බෝල් පිත්තක්, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා භාවිත කරන විකට් කූරක් සහ බිඳීගේ මත්පැන් බෝතලයක් හමු වී තිබෙනවා. මීට පෙරද 2016 වසරේ ඔක්තෝබර් 25 වන දිනද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් ජීප් රථයක් අනතුරට ලක් වූ අතර එම අනතුරින් 32 වැරදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. The big story. දේශීය ආදායම් බදු සංශෝධන පනත මගින් ටෙලිනාට්‍ය සහ කලා ශාස්ත්‍රයට පැනවෙන ඇතැම් බදුවල සංශෝධනයක් සිදු නොකළහොත් එය මෙරට කලාවට අහිතකර ලෙස බලපානු ඇති බව නිදහස් කලා සන්ධානය පවසනවා. අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එහි නියෝජිතයින් මේ අදහස් පළ කළා.
නිදහසින් පස්සේ ශ්‍රී ලංකාවේ දේශීය කලාවට අහිතකර ලෙස බලපාන පනතක් විදිහට මේ 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත හඳුන්වන්න පුළුවන්. මේක මෙතනදී තියෙන ඛේදවාචකය තමයි අපි කිසි වෙලාවක කියන්නේ මේ ආදායම් බදු ගෙවන්න එපා, ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ, කලාකරුවෝ ගෙවන්න ඕනේ නැහැ කියන එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමේ. මාසෙකට රුපියල් 50,000කට වැඩි ආදායමක් ලබන කෙනෙක් වෙන මේ බද්ද කපනවා කියන්නේ විශාල අසාධාරණයක් බවට පත් වෙනවා. මේ පහුගිය මැයි මාසේ 30 වෙනිදා අපි මේ වගේම රැස්වීම පිළිබඳ සාකච්ඡාවක ඉන්නකොට අපිට කතා කළා මේ ජනාධිපති සම්බන්ධ කරන ලේකම් මේ සනත් විරසූරිය මහත්තයා කතා කරලා කිව්වා කලබල වෙන්න එපා, මෙහෙම ප්‍රශ්නයක් නැහැ, මේ ප්‍රශ්න निराකරණය වෙනවා. වෙන එකක් තියා මේ ජනාධිපතිතුමා අද මේ ප්‍රශ්නේ දැනගත්තෙත් මම මේ ප්‍රශ්නේ අද උදේ කිව්වාම කියලා තමයි එතුමාගේ වේ. රිච්චවී රජදරුවන්ගේ කාලේ බදු සහන පැනෙව්වේ කොහොමද? ඉතින් ඒ වගේ අදත් ඒ වගේ කෙරෙනවා නම් අර කියපු විදිහට කළා වෙනවා. ඉතින් කියපු විදිහට කළා වෙන්නේ නැති වුණාම ඉතින් අපි පැත්තකින් බලා ඉන්නවා දැන් කොහොමද කරන්නේ කොහොමද කරන්නේ අනේ අපි දන්නේ නැහැ. හිටියා වැඩි හිටි අපට නොදැනේ මේ කෙරෙන හැටි. මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඉතින් අර බාල වැඩ කරන්න ගිහිල්ලා අපේ මිනිස්සුන්ගේ මහ ජනතාවගේ උසස් රසවින්දනයට හානි වෙන එක. කියන්නේ දැනටමත් ඒක සිද්ධ වෙලා තියෙනවා. ඒ වුණාට ඉදිරියේදී මං හිතනවා මේක ඊට වඩා දරුණුවට සිද්ධ වෙයි. අන්තිමට අපිට සිද්ධ වෙන්නේ අර ඉන්දියාවෙන් ගෙන්නන ටෙල් නාට්‍ය බලලා අපේ රංගන ශාස්ත්‍රයේදී ඉන්න අපේ මේ කර්මාන්තයේදී සිටින සියලුම දෙනාට බුලත් විට කඩයක් හරි දාගෙන ඉන්න තමයි අන්තිමට අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ. මේකෙන් අපිව නිදහස් කරන්න කියන එක තමයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ. කෙසේ වෙතත් ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී 14%ක රඳවා ගැනීම බද්දාය නොකිරීමට අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ සිනමා ටෙලි නාට්‍ය ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍ර නියෝජනය කරන සමාගම්වල නියෝජිතයින් ඇතුළු කලාකරුවන් පිරිසක් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකට එක්වෙමින් නව බදු ප්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා ටෙලි නාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී 14%ක බදු මුදලක් අය කිරීමට කටයුතු කිරීම පිළිබඳව පවතින තත්වය නිවැරදි කර 14%කෙම රඳවා ගැනීමේ බද්දාය නොකිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර නව බදු ප්‍රතිපත්ති හේතුවෙන් දේශීය සිනමාව සහ ටෙලි නාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ශ්‍රේත්‍රවල ඉදිරි ගමනට යම් බාධාවක් එල්ල වී තිබේ නම් අදාළ ආයතන සමග සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවද ජනාධිපතිවරයා අද පැවති හමුවේදී පැවසූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් නිර්මාණකරණයේ යෙදීමේදී තමන්ට මුහුණ දීමට සිදුව තිබෙන ගැටලු පිළිබඳ මෙහිදී මෙම පිරිස දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා. ඉදිරියේදී මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර රජයේ නව බදු ප්‍රතිපත්තියටද ගැටලුවක් ඇති නොවන අයුරින් මෙම ගැටලු සඳහා සාධාරණ විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ. ප්‍රතිපත්තියක් විදිහට අපි දේශීය සිනමාව ටෙලි නාට්‍ය ශක්තිමත් කිරීම සහ නගා සිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ අනිවාර්යයෙන්ම ඒ කළ යුතු දේවල් කළ යුතු වෙනවා. ඒ වගේම දේශීයත්වය අගය කරමින් අපි කොහොමද සිනමාව සහ ටෙලි නාට්‍ය නගා සිටුවන්නේ බාධාවන් ඉවත් කරගන්නේ. ඒ පිළිබඳව රාජ්‍ය ප්‍රතිපත්තිය කුමක්ද කියන එක. දැඩි කතාබහකට ලක්ව ඇති ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා සිංගප්පූ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ පාර්ලිමේන්තුවට නොදන්වා ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය නොමග යවන සුළු කරුණු දැක්වීම හරහා රටට අහිතකර බොහෝ වගන්ති යුක්ත ගිවිසුමට ඇතුළත් කොට ඇති බැවින්ද සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය විසින් එතුමියට නොමැති බලයක් ආරෝපණය කරගෙන යුක්ත ගිවිසුම ක්‍රියාත්මක කරන ලෙසට රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට ලිඛිතව නියෝග කොට ඇති බැවින්ද මෙකී ගිවිසුම ක්‍රියාත්මක කිරීම අතිටවා ජාතික සංවාදයක් ඇරඹීම එතුමා ක්‍රියා කරන්නේ නීතියට අනුව කිසි දවසක මේ අමාත්‍යාංශයේ ලේකම්වරියවත් නිලධාරියෙක්වත් රේගුපද දෙපාර්තමේන්තුවට නියෝග දීලා නැහැ. ප්‍රශ්න තියෙනවා නම් අපි සියලු දෙනාම කැඳවලා සාකච්ඡා කරනවා. වෛද්‍ය විශේෂඥයන්, එම ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු, වාස්තු විද්‍යාඥයන් එතුමන්ලා සමග පුළුල් සංවාදයක් ඇති කර නොගත් නිසා තමයි දැන් වෛද්‍යවරු එක් දින වර්ජනයක් කරලා මේ ගිවිසුමට විරෝධතාවය පළ කළා. මේ අය කෑ ගහනවා වේද ඔන්න සිංගප්පූරෙන් චීන් වෙනවා මේ අයනවා කියලා. මහින්ද රාජපක්ෂ
ජනාධිපතිතුමා කාලේ මේ රටේ වැඩ කටයුතු කරන්න කියලා චීන කම්කරුවන් ආවා. බංග්ලාදේශ කම්කරුවන් ආවා. අපි මහවැලිය කරා. ඔය මහවැලිය කරන්නේ එක කම්කරුවෙක් ගෙනාවේ නැහැ. වෙළඳ කලාප හැදුවා. ගෙනාවේ නැහැ. ඔබතුමාලා ආරම්භ කරපු එක. දැන් මෙතෙන්ට ඇවිල්ලා දැන් කියන්නේ සිංගප්පූරුවේ චීන හොඳ නැහැ, චීන හොඳයි කියලා. ඉතින් කොණ්ඩ කපලා වුණද කොණ්ඩද? ලෝක වෙළඳ සංවිධානයේ තියෙනවා මේම ගිවිසුමක් අත්සන් කරන විට ජනතාවගේ පැහැදිලි අනුමැතියක් ලබා ගන්න ඕනේ. ඉන්ඩිපෙන්ඩන්සි තියෙන්න ඕනේ. මේව එකක්වත් නැහැ. මේක පාවලා දීලා කරලා තියෙන්නේ. පෝත් සිටි එක සින්නක්කර දෙනකොට අපිට කිව්වද? අපේ අදහස් ඇහුවද? අපිට කිව්වද? ශැංග්‍රීලා එක විකුණන්න ඉස්සෙල්ලා අපිට කිව්වද? සින්නක්කර ඔප්පු. දැන් ඔබතුමාලා අලුත් ප්‍රතිපත්තිය ශැංග්‍රීලා වල කිව්වා. විපත් මගේද කිව්වන්නේ? දැන් ඔහොම කතා කරොත් ගෝඨාභය රාජපක්ෂ ඔබතුමාට ඇමතිකමක්වත් දෙන්නේ නැහැ. එහෙම වුච්චෝජී. ඔබතුමා මම දැක්කා උදයංග වීරතුංග ජාලි වික්‍රමසූරියගේ දීපල වත්widetildeවීම පිළිබඳව තීන්දුව අරගෙන තිබෙනවා කියලා. හැබැයි වෙන කිසිදු සීන්දුවක් අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව තාමත් අරගෙන නැහැ. අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ විවාහව උත්සව සඳහා යන ගමන් පවා ඔබතුමා දන්නවා නම් පෙන්නුම් කරන ඔබතුමත් එක්ක සමීප සබඳතාවයක් තිබුණු බව. ඒ නිසා මම හිතනවා මේ ජාත්‍යන්තර වරෙන්තු රතු නිවේදන උදර්පණ නීති එවැනි වගේ සැඟවෙන්නේ නැතුව ඔබතුමාට මූලික වගකීමක් තිබෙනවා. ඔහු මේට කැඳවලා දෙන්න. අර්ජුන මහේන්ද්‍රන් මෑතුමා මං යටතේ වැඩ කරන අවස්ථාවේදී එතුමා රට යනකොට මට දැනුම් දුන්නා. දැන් ඉන්න මහ බැංකුවේ අධිපතිතුමත් රට යනකොට මට කියනවා අපෙන් ඉවත් වුණාන් පස්සේ ඒ වගකීම නැහැ. ඊට පස්සේ මම මේ අපි කොමිෂන් මේට යනකොට අර්ජුන මහේන්ද්‍රන් මෑතුමා එක්ක මම සම්බන්ධයක් තිබ්බේ නැහැ. මම දන්නවා එකක් එතුමා විටින් විට මීට ඉස්සෙල්ලත් ওই නිවසවල් මාරු කර කර හිටියේ හොඳ එකක් හම්බුනේ ඒක සිංගප්පූරුවේ සිරිත මම දන්නේ නැහැ. මම උදයංග වීරතුංග කොහොමද මට දැනුමක් නැහැ. ජාලිය වනම් මං හම්බෙලා තියෙනවා. ඒත් ඊට පස්සේ මං සම්බන්ධකම් තියාගෙන නැහැ. ඔක සම්බන්ධ තිබුණා ඊට පස්සේ කියන මමයි උදව් කරන්න කියලා. දිනසියේ වැඩපිළිවෙල සකස් කිරීමේ කමිටුවේ තමන් පූජ්‍ය අතුරුලී රතනහිමි පාටලි චම්පික රණවක අමාත්‍යවරයා මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කටයුතු කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද අනාවරණ කළා. අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අවධානය යොමු කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අතර තියෙන එකඟතාවය අනුව නියෝජ්‍ය කතානායක ධූර හිමි වෙන්න ඕනේ නිදහස් පක්ෂයට නේද? ඒ එකඟතාවයේ උඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරා අංගජන් මන්ත්‍රීතුමාගේ නම. ඒකට කෙලිම විරෝධය ප්‍රකාශ කරා ද්‍රවිඩ සන්දානේ. නමුත් අපිට බොරුවට තරහ කරගන්න බෑ පක්ෂයත්. ඒ නිසා ඒක ඉවත් කරගන්න වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ අනුව ජනාධිපතිතුමා අපේ කෙනෙක් නෑ ඕගොල්ලෝ පත් කරගන්න. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ආනන්ද කුමාරසිරි මහත්මයා නොමිනේට් කරලා ආවට පස්සේ අවසානයේදී අපව ජනාධිපතිතුමා කිව්වා පනෑන්ඩ පුල්ලේ මහත්මිය කියලා. ඒතරේ අගමැතිතුමා කිව්වා අපි දැන් පක්ෂයේ මේව කරලා ගෲප් මීටින් එකේ තීන්දුව කරලා ඉන්න යාට අදහස් දීලා තියෙන දැන් ඒක අමාරුයි කියලා. ඒතර ජනාධිපතිතුමා ආයක ප්‍රශ්නයක් නෑ කියලා ඒගොල්ලෝ ඉල්ලාත් කරා. ඔබතුමා ලැහුවේ නෑනේ ඔය ඒකාබද්ධය කියන කට්ටියක ඒකාබද්ධය නැති වුණේ කොහොමද කියලා. සමහර අය ආයත ප්‍රකාශ කළා කිව්වා ඉදිරිපත් කරපු වැඩසටහන තමයි අපිට ප්‍රශ්නයක් වුණේ කියන එක. නමුත් ඒ වෙලාවේ තියෙන කලබලකාරී තත්ත්වය අපිට තියුනේ මාසෙයි මුළු ඔක්කොටම. ඒතකොට ජනාධිපතිතුමා තනි කරම හිර වෙලා තියුනේ මේන් කැම්පේන් එකට. මමත් මේන් කැම්පේන් එකට ගිහුවේ. නමුත් මම උදේ පාන්දර 5ට ඒ රැස්වීම දාගෙන උදේ 5 ඉඳලා 7 වෙනකන් තමයි ඔය කමිටුව රැස්ුනේ. ඒතර මම ඔය රතනහාමුදුරුවෝ චම්පිකරණව කැමතිතුමා අව සිවිල් සංවිධාන නියෝජිතයෝ මේ තමයි පළවෙනි වර මැතිවරණ ප්‍රකාශනයක් පක්ෂයක ඉව්වේ. ඒ පක්ෂ සමාජිකයෝ නෙවෙයි. මේක තමයි වෙනස. එතකොට මේකෙදි ජනාධිපතිතුමා කියන එක කාරණයක් හරි තර්කානුකූලව. එයා කියන්නේ UNP එකට කණ්ඩායමක් හදනවා නම් තියෙන්නේ 42යි. 42කින් කොහොමද අයවැයක් දිනවන්නේ? ව්‍යස්තාවක් හදන්නේ. එතෙන්දි සිදු වුණ දේ තමයි මේ දවස්ියේ හින්දා තීන්දුවක් ගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ජාතික රජය පිටවන්න ඕනේ, ජාතික වැඩපිළිවෙල ගෙනියන්න ඕනේ. නමුත් ඇත්තටම ජනාධිපතිතුමා කියන විදිහට 9 වෙනිදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරියානම් එතකොට මහින්ද රාජපක්ෂ ගියා කාල්ටන්. එයා කිව්වා මම ආපහු වැඩිය මේ වටින්නේ නැහැ කියලා. බැසිල් රාජපක්ෂ රට ගියා. අපි ජන්දර ගියා නම් අපි 150ට කිට්ටු ප්‍රමාණයක් අපි ගන්නවා. ඔබතුමන්ලා ජනාධිපතිතුමා රයිල් විද්‍යාසිංහ අගමැතිතුමා සාකච්ඡාවක් කරේ නැද්ද මේ දිනසීය වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා? ඒක ඇත්තටම මේ වෙලාවේ ජනාධිපතිතුමා හුඟක් දුරට අග්‍රාමාත්‍යතුමාට බාර දෙලා තියුනේ මේ වැඩ කටයුතු ටිකක් තීන්දුව ගන්න කියලා. ජනාධිපතිවරයාගේ ඒදායේ සෝබිතාමතුරුන්ගේ ජන්මදින උත්සවයේ කතාවෙන් එතුමා දැඩිව එක්සත් ජාතික පක්ෂයේ යම් යම් කාරණා විවේචනය කරනවා. පැහැදිලිවම දකින්නවා, පැහැදිලිවම මේ පිළිබඳව මම කතා කරනවා. නැත්තම් ඉතින් වේදිකා සරසරස කයිවාරු වගා අනුංග විවේචනය කර කර ඉඳිත හැකි අපිට කරන්න
පුළුවන්ද කියන එකක් නෑ. මේ හිටපු කට්ටිය කොහෙ ගියාද කියලා අද දන්නේ නෑ. මට හොඳටම විශ්වාසයි 2030 වෙනකන් යනවා කියලා. අපොයෝ. ඒක දෙහැ යනවා. ජනාධිපතිවරයාගේ කතාවේදී එතුමා යම් යම් කාරණාවන් එළියට දානවා. ඊට පසු දිනත් ජනාධිපතිවරයා පොලිසිය සහ නීතිය සාමය පිළිබඳ අමාත්‍යාංශයට චෝදනාවක් එල්ල කරනවා. රටේ පාතාල සිද්ධීන් වලට වා කියන්න ඕනේ මේගොල්ලෝ කියලා. මෙහෙම බලනකොට මතුවා මේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පැක්කත තියෙන බරපතල ඝට්ටනයක් තුලින් මේ ආණ්ඩුව ඉස්සරහට යන එකක් නේද පේන්නේ? ඔව් ඉතින්. අර තියෙනවානේ ගැටි ගැටි ඉදිරියට යනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ 2017 වසරේ පත්වීම් ලැබූ සේවකින් තමන්ගේ සේවය ස්ථිර කර ගැනීම සඳහා විෂය වාරාමාත්‍යවරයා සමග සිදු කළ සාකච්ඡා සාර්ථක වූ බව එම සේවකින් පවසනවා. අද පසුරුවේම දෙපාර්තමේන්තුවේදී අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම අදහස් පළ කළා. වරිමාර්ග දෙපාර්තමේන්තුවේ 2017 පත්වීම් චක්‍රලේඛයේ අනුව එම දෙපාර්තමේන්තුවට බඳවාගත් සේවකයින් මේ දක්වා වෙනත් ව්‍යාපෘති සඳහා යොදවා ඇති බව පවසමින් අද එම සේවකයින් මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා හමුවීමට පැමිණියා. පසුව එම ස්ථානයට පැමිණි වරිමාර්ග ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඔවුන් සමග සාකච්ඡා කළා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් එම සේවකයින් සඳහන් කළේ තමන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා එකඟතාව පළ කළ බවයි. අවුරුදු 4ක් ඇත්තටම විසඳුන්නේ මේ ප්‍රශ්නය. අද ඇත්තටම අපිට සාර්ථකයි. ඇත්තටම වරිමාර්ග ඇමතුමා දුමින්ද ඇමතුමා අපේ ප්‍රශ්නය ගැන සානුකම්පිතව සලකා බලලා දිවයින පුරා විසිරලා ඉන්න සියලු සේවකයන්ට මේක සාකච්ඡා කරලා විසඳගන්න ඇත්තටම අද එතුමා කටයුතු කරා. 1201 පිරිසක් ඉන්නවා. එයාගේ පත්වීම තාමත් ස්ථිර නොවී. ඒ වගේම සාමාන්‍යයෙන් අවුරුදු 3කින් ස්ථිර වෙන්න ඕන වුණත් මේකට අවුරුදු 4කට ආසන ප්‍රමාණයක් ගත වෙලා තියෙනවා. අපේ දෙපාර්තමේන්තුවේම ලිපියක් මගින් එයාගේ වරප්‍රසාද ටික අහිමි කරලා තියෙන විශේෂයෙන්ම බැංකු ණයක් ගැනීම, සුවත්තිකාරම් ලබා ගැනීම මේ වගේ දේවල්. තියා මාත් සමග සාකච්ඡා කරන්න පැමිණියා. ඒ අනුව අපි තීන්දුවක් ගත්තා. සැප්තැම්බර් මාසයේ අවසාන වෙන්න ප්‍රථම මේ සියලුම දෙනාගේ පත්වීම් ටික ස්ථිර කරන්නත්, ඒ වගේම එයාගෙන් කප්පාදු කරපු සියලු වරප්‍රසාදයන් ලබන සතියේ ඉඳන් එයාට ඒ වරප්‍රසාදයන් ටික ලබා දීමටත්. තෙල්ෂාන් ආයතනය පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය හරහා VHF 11 සහ VHF 3 භාවිත කිරීමට කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා. ඒ ඊයේ TNL මාධ්‍ය ජාලයට අයත් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය වටලා එහි විකාශන යන්ත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනීම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් TNL මාධ්‍යාලයට අයත් පොල්ගහවිල විකාශන මධ්‍යස්ථානය ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලා එහි විකාශන යන්ත්‍ර ඔවුන් භාරයට ගනු ලැබුවා. පොල්ගහවිල විකාශන මධ්‍යස්ථානයේ මගින් විකාශන කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබාගත යුතු වාර්ෂික විකාශන බලපත්‍රය මෙතෙක් ලබාගෙන නොතිබීම මේට හේතුව බවයි කොමිසම පැවසුවේ. කෙසේ වෙතත් TNL මාධ්‍යාලයේ අධ්‍යක්ෂක ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ඊයේ සඳහන් කළේ වැඩිදුර නීතිමය පියවර ඉදිරියේදී ගන්න අතර අධිකරණයේ හමුවේ තවදුරටත් සවිස්තර කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි. මේ අතර TNL මාධ්‍යාලයට අයත් පොල්ගහවිල විකාශන මධ්‍යස්ථානයේ කටයුතු අත්හිටුවීම සම්බන්ධයෙන් අදත් පාර්ශ්ව කිහිපයක්ම අදහස් පළ කළා. ගෙවීමක් වෙලා නැත්නම් ඒකට රෙඩ් නෝටිස් එකක් යවනවා. ගෙදරක ලයිට් බිල ලයිට් කැපුවේ බිල ගෙවුවේ නැහැ කියලා එකපාරට ඇවිල්ලා කපලා යනවාද? හරි බිල් ගෙවුවේ නැත්නම් මෙච්චර කාලේ TRC කොහෙද හිටියේ? 6 වෙනි මාසේ 5 වෙනිදා වෙනකන් TNL රූපවාහිනී නාලිකාව විකාශනය වුණේ නැද්ද? ඒක නිවුස් ගියේ නැද්ද? ඒක මිනිස්සු බැලුවේ නැද්ද? මේ විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාවේ මිනිස්සු ලංකාවේ හිටියේ නැද්ද? මාධ්‍ය පාලනය කිරීම සඳහා දැන් කුළුණු ගලවන එකත් ක්‍රමවේදයක් ලෙස පාවිච්චි කරන්න පටන් අරගෙන. ආණ්ඩුවට ඕන මාධ්‍ය තියාගන්නයි එපායේ වගේ කුළුණු ගලවන්නයි කියොත් එහෙම ඒක ඊටාම බරපතල ප්‍රශ්නයක්. සැකයක් තිබෙනවා ඉදිරි කාලෙදි නැවත වතාවක් මේ විද්‍යුත් මාධ්‍යට බාධා කරනවා වගේම මුද්‍රිත මාධ්‍යට බාධා කරනවා වගේම සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ප්‍රයත්නයකුත් මේ ආණ්ඩුව දරයිද කියන සැකය අපිට මතුවලා තිබෙනවා. මේක තමයි මාධ්‍ය නිදහස මේ යහපාලන ආණ්ඩුව. කොමහරි බලය රැක ගැනීම සඳහා ගන්න පුළුවන් සියලුම පියවර ගැනීමේ වැඩපිළිවෙලක තමයි අද මේ ආණ්ඩුවේ ඉන්නේ. මේ අදහස නම් ඉතින් පුළුවන් ඉක්මනට දෙන්න ඕනේ ඒක. අධ්‍යක්ෂක ජෙනරාල් වරයා කිව්වා එයාගේ ප්‍රකාශනයක් දැන් එවනවා කියලා. ඒ කුමන හේතුවක් වුණත් පුළුවන් ඉක්මනින් ඒක ලබා දෙන්න. කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ටෙල්ෂාන් ආයතනය විකාශන ස්ථාන කිහිපයක් සඳහා නියමිත ගාස්තු ගෙවා බලපත්‍ර ලබාගෙන තිබුණද පොල්ගහවෙල VHF 11 සහ VHF 3 භාවිත කිරීමට කිසිදු අවසරයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබාගෙන නොමැති බවයි. එමෙන්ම TNL ආයතනය විසින් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විදුලි සංදේශ පනතේ අංක 22 වගන්ති උල්ලංඝනය වන පරිදි අනෙකුත් බලපත්‍ර ලබා දී ඇති රජයේ විකාශනයන්ට බාධා
යොදවන ආකාරයෙන් වරින් වර දීර්ඝ කාලයක් තිස්සේ භාවිත කර ඇති බවද එම නිවේදනයේ සඳහන්. මෙම නීති විරෝධී විකාශන නවත්වන ලෙසට 2016 අප්‍රේල් 27 වන දින ලිපියෙන් එම ආයතනයට දැනුම් දී ඇති අතර එම නියෝගයේ එම ආයතනය විසින් නොසලකා හරිමින් මෙම විකාශනය ක්‍රියාත්මක කර ඇති බවද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. කොමිසම ගත් පියවර 1991 අංක 25 දරන විදුලි සංදේශ පනත උල්ලංඝනය කරමින් නීතිය නොසලකා හැර කටයුතු කිරීම හේතු කොටගෙන සිදු වූවක් වන අතර මෙම ක්‍රියාදාමය තුල කිසිදු වෙනත් අරමුණක් නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. සරසවි තුළ සිදු කෙරෙන නවක වදය නවතා දැමීමට ගත හැකි සියලු පියවර ගන්නා ලෙසට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද විශ්වවිද්‍යාල පද්ධතියේ සියලු නිලධාරීන් ගෙන්නිලා සිටියා. නවක වදය නැවැත්වීමේ එක් වැඩපිළිවෙලක් ලෙස හඳුන්වා දෙන ඉමර්ජෙන්සි සේෆ්ටි දුරකථන යෙදවුම හඳුන්වා දී මේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා අද මේ අදහස් පළ කළා. රැගින් කියන එක අපි දන්නවා විශ්වවිද්‍යාලවල ආරම්භ කාලයේදී ඇතිවෙච්ච සම්ප්‍රදායක්. හැබැයි ඒක කාටවත් බරක් හිරිහැරයක් බවට පත්ුනේ නැහැ. නමුත් අද මේ රැක් කිරීම සිසු දරු දැරියන්ට උරුත්තු නොදෙන සමහර වෙලාවට විශ්වවිද්‍යාලය එපා වෙලා අතහැර යන තත්ත්වයට පත්වෙච්ච අවස්ථාවල් තියෙනවා. අද පවතින්නේ නවක වදයක් නෙවෙයි, ඉතාම ක්‍රූරතර ම්ලේච්ච නොහැදිච්ච හිරිහැර කිරීමේ ක්‍රමයක්. ශිෂ්‍ය සංවිධාන මුවාවෙන් හදාගත්ත මේ මාෆියාවල් ඒ පරිපාලන යාන්ත්‍රණය යටපත් කරගෙන ඔවුන්ගේ හිතුවක්කාර සාපරාධී ක්‍රියා කිරීමේ තෝතැන්නක් බවට විශ්වවිද්‍යාල පත් කරගෙන තියෙනවා. සමහර වෙලාවට විශ්වවිද්‍යාල ඇතුළේ කරන්න බැරි වුණාම විශ්වවිද්‍යාලෙන් පිටතදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ අමානුෂික වද හිංසා පැමිණවීම, ඒ වගේම ලිංගික අතවර සිදු කිරීම යනාදිය පැහැදිලිවම අපිට කරුණු සොයාගත් කරුණු අනුව පෙනෙන්න තිබෙනවා. පසුගිය වසරේ මෙවැනි සිද්ධීන් සොයාගත් ඒවා 280ක් වුණාට සොයාගත්තේ නැති ප්‍රමාණය මීට වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මේ ජාතික උවදුරක් බවට පත් වෙලා තියෙන, රටට සාපයක් බවට පත් වෙලා තිබෙන මේ නවක වදය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කරන්ඩ ගත හැකි ගත යුතු සියලුම පියවර ගන්න ලෙස විශ්වවිද්‍යාල පද්ධතියේ සියලු දෙනාගේ මම කාරුණිකව ඉල්ලා සිටිනවා. එවැනි තීරණවලදී කුමන හෝ ගැටලුවක් ප්‍රශ්නයක් මතු වුණොත් ඔබ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් අමාත්‍යංශ විදිහට අපි පෙනී සිටිනව කටයුතු කරනවා කියන සහතිකෙත් මම දෙනවා. ශ්‍රී ලංකන් එයාලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල 2006 වසරේ සිට 2018 ජනවාරි මාසය දක්වා වාර්ෂික ප්‍රාග්ධන කොටස් වටිනාකම්වල ලැයිස්තුවක් සති දෙකක් ඇතුළත භාර දෙන ලෙස අදාළ සමාගම්වල අක්‍රමිකතා ගැන විමර්ශනය සිදු කරන ජනාධිපති කොමිසම අද සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට නියෝග කළා. සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රජිස්ට්‍රාර් ජෙනරාල්වරයාගේ නියෝජිතයෙක් අද දිනේදී ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ශ්‍රී ලංකන් එයාලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල සිදු ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ සිදු කරන ජනාධිපති කොමිසම අද පෙරවරු 10:30ට පමණ සාක්ෂි විමසීම ආරම්භ කළ අතර සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නියෝජිත ඉන්දික ගුණවර්ධන මහතා අදත් සාක්ෂි ලබා දුන්නා. සාක්ෂි ලබාදීම අතරතුර ශ්‍රී ලංකන් එයාලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් යන ආයතන ලියාපදිංචි කිරීම සහ ඒවායේ ලියාපදිංචි ස්වභාවය වෙනස් කිරීමට අදාළ සහතික කළ ලිපිකුණු සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නියෝජිතයා කොමිසමට බාර දෙනු ලැබුවා. අද කොමිසම සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට නියෝග කළේ ශ්‍රී ලංකන් එයාලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම් තුනේම 2006 සිට 2018 ජනවාරි මාසය දක්වා වාර්ෂික ප්‍රාග්ධන කොටස් වටිනාකම්වල ලැයිස්තුවක් සති දෙකක් ඇතුළත කොමිසමට බාර දෙන ලෙසයි. කොමිසම විසින් සමාගම් රජිස්ට්‍රාර් ජෙනරාල්වරයාට අද දිනේදී කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන ලෙස නොතිසි නිකුත් කර තිබුණා. එසේ වුවද කොමිසමට සහාය වන නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායම මෙහෙවන අතිරේක සොලිසිටර් ජෙනරාල් නීල් උනම්බුව මහතා කොමිසමට දන්වා සිටියේ සමාගම් රජිස්ට්‍රාර් ජෙනරාල්වරයාගෙන් සාක්ෂි විමසීමට පෙර පෙරදා දිනේ කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂි සටහන් අධ්‍යයනය කිරීමට සිදුවන බවයි. නමුත් කොමිසමට සහාය වන කාර්ය මණ්ඩලය මේ වන විටත් පෙරේදා දිනේ සාක්ෂි සටහන් ලේඛනගත කිරීම අවසන් කර නොමැති බැවින් කොමිසමේ කටයුතු හෙට පෙරවරු 10:30 දක්වා කල් දැමීමට සිදුවන බව කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා. ඒ සමගින් අද දින රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ අවසන් කරනවා. මේ ළඟට අලුත් පාර්ලිමේන්තුව බලාපොරොත්තු වන සුබ රාත්‍රියක්.
24/7.